morning. අපි හැමෝම කැමති විදේශ කෑම ඒ වගේම දේශීය කෑම දෙකම හදන්න ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ කෑම හදන්න ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන්න මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. Macaroni, olive oil, chicken, bell pepper, cheese වලින් සාදා ගන්න මෙම ආහාරය ඉතාම රසවත් වගේම ගුණවත් ආහාරයක්. ඉතාම පහසුවෙන් සහ ඉක්මනින් පිළියෙල කර අපේ කුඩා දරුවන්ට උදැසන ආහාරයක් විදිහට පිළිගන්වන්නත් පුළුවන්. තවත් විශේෂ කෑමක් තමයි කොස්සට කළුපුල් මාළුව කියන්නේ. වෙනස්ම විදිහකට හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ. ප්‍රධාන ආහාරයක් සමග ආහාරයට ගත හැකි මේ මාළුවට කොස්සට තුනපහ, රම්පේ, කරපිංචා වගේම සේරා නැවුම් පොල්කිරි යොදා ගන්න නිසා නැවුම් රසයක් එකතු වෙනවා. ඔබටත් මේ කොස්සට කළුපුල් මාළුව ඉතා ඉක්මනින් සාදා ගන්න පුළුවන්. තවත් රසවත් ඇපටයිසර් එකක් තමයි shrimp wrap in bake කියන්නේ. chicken bacon, ඉස්සන්, මාළු මිරිස් එකතු කරලා සාදා ගන්නා මෙම ආහාරය ඔබගේ නිවසට පැමිණෙන අමුත්තන්ට ඉතා ඉක්මනින් පිළියෙල කර පිළිගන්වන්නත් පුළුවන්. අපි දැන් හදන්න යන්නේ one pot fajita macaroni එකක්. ඒක හදන්න ඉස්සලාම මම pan එක ලිපේ තියලා රත් වෙන්න ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගන්න. ඔලිව් ඔයිල් ටික රත් වෙන අතරතුර අපිට පුළුවන් ලුණු ගෙඩියක් ඒ වගේම අවු මිරිස් කලලක් chop කරගන්න. අවරිස් කරලත් මේ විදියට ටිකක් ලොකුවට කපා ගන්න පුළුවන්. තෙල් ටික රත් වෙනවත් එක්කම අපි කපාගත්ත ලුණු ටික fry කරගන්න ඕන. ඒ වගේම අවු මිරිස් ලුණු ටික fry වෙන අතරතුර අපිට පුළුවන් chicken breast එකක් අරගෙන chicken ටික හීනි තීරු පහිතයකට අවශ්‍ය විදියට කපා ගන්න. අපි මේක ගොඩක් හීනි තීරු කපා ගන්න ඉක්මනට fry කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් තරමක් මේ විදිහට chicken ටික cook වෙන අතරතුර අපිට පුළුවන් bell pepper කහ පාටි ඒ වගේම රතු පාටිනුත් තීරු කපා ගන්න. ඉතින් මේ විදිහට බෙල් පෙපර් කපා ගත්තට පස්සේ ඒ ටිකත් අපි මේ chicken එකට එකතු කරගන්න. දැන් අපි මේකට එකතු කරගන්න ඕනේ මිරිස් කුඩු teaspoon of baha. Tehanda. Soy sauce. Meserama. Api mix karaganna one. මේකට අපි ලුණු කුඩුත් එකතු කරගන්නවා. දැන් අපි මැකරෝනි අපිට කැමති හැඩයකින් එකතු කරගන්න පුළුවන්. මේකටම අපි තම්ම ගන්න fresh milk අරගෙන තරමක් වැහෙනකන් දාගන්න ඕනේ. ඉතින් මේ විදිහට හදාගත්ත අපේ fajita macaroni එක අපි මූඩියෙන් වහලා තැම්බෙනකන් තියාගන්න ඕනේ. මැකරෝනි ටික තැම්බුණාට පස්සේ ඒත් එක්කම අපේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් හිඳුණාට පස්සේ මේ විදිහට තියෙන්න ඕනේ. අපි මේකට දැන් චීස් එකතු කරගන්න ඕනේ. මොකද අපි කිරි වලින් තමයි මේක තම්බ ගත්තේ. මේක ලිපෙන් ඉවතට ගන්න කලින් අපිට පුළුවන් චීස් අරගෙන cheese grate karanna thi me wididata hadagatha fajita ekak api lip off karala මේ විදිහට රස්නේ තියෙද්දිම අපිට ඩිෂ් එකේදීම චීස් ටිකක් තව ග්‍රේට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ one pot fajita macaroni එකක් ඔයගලන්ටත් ගෙදරදීම හදලා බලන්න පුළුවන්. දැන් හදන්න යන්නේ කොස්සට කළු පොල් මාළු. ඉතින් අපි ඒකට කොස්සට ටික අරගෙන හොඳට හොදලා පාචනයකට ඒ ටික එකතු කරගන්න. ඒකට අපි ලුණු කුඩු ටිකක් තුන පහ ටිකක් kahakudu tikak. Ekatu karala. Kawahen wathura ekatu karagena. කොසැර ටික තඹ ගන්න ඕන. ඒ තඹ ගන්න අතරතුර අපිට පුළුවන් ලුණු ගෙඩියක් අරගෙන සිහින්ව කපා ගන්න. Karapincha rampa kallak කොසල් ටික තැඹුණාට පස්සේ අපි ඒක ලිපෙන් ඉවතට අරගෙන තව pan එකක් ලිපේ තියලා ඒක රත් වෙනවත් එක්කම අපි ඒකට එකතු කරගන්න ඕනේ තෙල් ටිකක්. තෙල් ටික රත් වෙනවත් එක්කම අපිට පුළුවන් මේකට අබැට ටිකක් එකතු කරගන්න. රත් වෙච්ච තාච්චියට අපි අබැට ටික මේ විදිහට එකතු කරගන්න ඕනේ. මොකද ඒක තෙල් වල පුපුරන්න ඕන නිසා. ඒත් එක්කම Rampa karapincha, sihinwa kapagata lunu, ඒකටම සුදු ලුණු කිහිපයක් අපි කලාගෙන එකතු කරන්න ඕනේ. ඉතින් සුදු ලුණු ටික තලා ගත්තට පස්සේ ඒකත් අපි pan එකට එකතු කරගන්න. ආදී අපිට එකතු කරගන්න පුළුවන් තුන පහ. තුන පහ ටික අපි බැද ගන්න ඕනේ. මිරිස් කුඩු ඉතින් තුන පහ කුඩුයි මිරිස් කුඩුයි අපි ටිකක් මේ විදිහට බැද ගන්න ඕනේ. මේකටම අපිට පුළුවන් සිහින්ව ගාගත් පොල් තේ හැඳි හතරක් විතර එකතු කරගන්න. සමහර පළාත්වල කළු පොල් මාළුවට හාලුයි පොළුයි දෙකම බැදලා කොටලා පාවිච්චි කරනවා. අපිට හාල් සාමාන්‍යයෙන් වට්ටක්ක කළු පොල් මාළුවකට එකතු කරගන්න පුළුවන්. කොස් ඇටවලදී අපිට පොල් විතරක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ටිකක් දුඹුරු පාට වෙන්න බැදුනට පස්සේ අපි මේකත් ලිපෙන් ඉවතට අරගන්න ඕන. ඉතින් අපි තැම්බෙච්ච කොස් ඇට ටික අපි ටිකක් තලා ගන්න ඕනේ. ගොඩක් තලලා කුඩු කරගන්න එපා. මේ විදිහට අපි ටිකක් තලා ගන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් තලා ගන්න අවශ්‍ය නැහැ. ඉතින් තලාගත්ත කොස් ඇට වලට අපි බැදගත්ත ලූණු, පොල් ඒ සියල්ලම එකතු කරලා මේකට අපිට අවශ්‍ය වෙනවා සේරා, පොල් කිරි මිලිලීටර් 180ක් අපිට අවශ්‍යයි. ඊට පස්සේ අපි මේක නැවතත් ලිපේ තියලා කිරි ටික සාමාන්‍ය තරමට හිඳනකම් අපි ලිපේ තියාගන්න ඕනේ. ඒ අතරතුර අපිට පුළුවන් මේකට ගම්බිරිස් කුඩු ටිකක් මදි පාඩුවට ලුණු කුඩු ටිකක් එකතු කරන්න. ඉතින් අපි මේක කලින් තම්බ ගත්ත නිසා අපිට අවශ්‍ය වුණේ සෙර පැකට් එකෙන් කිරි. මොකද අපිට දිය කිරි මිටි කිරි කියලා දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ විදියට අපි කිරි ටික දාගත්තට පස්සේ හරි ගිහිල්ලා තියෙනකොට අපි ලිපේ ඔෆ් කරලා ඉතින් ඉවතට අරගෙන හොදි ටිකක් තියලා වුණත් අපිට පිළිගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් හොදි ටික නැති වෙනකම්ම හිඳෙන්න තියලත් පිළිගන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්ත කොස් ඇට කළු තොල් මාළුවක් ඕගලන්ට ගෙදරදීම හදලා බලන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ shrimp wrapped in bacon. ඉතින් ඒක හදන්න අපිට අවශ්‍ය වෙනවා chicken bacon. ඒක අපි මේ විදිහට දෙකට නමලා ප්ලාස්ටික් කරගන්න ඕනේ. ඊළඟට අපිට ඕන වෙනවා ඉස්සෝ. ඉස්සෝ වලට අපි එකතු කරගන්න මිරිස් කුඩු. ගම්බිරිස් කුඩු. ලුණු කුඩු. Soy sauce, මේ සේරම අපි හොඳට කලවම් කරගන්න ඕන. පෑන් එක රත් වෙන ලිපේ තියලා ඒකට එකතු කරගන්න පුළුවන් අපිට එළවලු තෙල් ටිකක්. එහෙම නැත්නම් ඔලිව් ඔයිල්. එහෙමත් නැත්නම් අපිට බටර් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මාළු මිරිස් කරල් මේ විදිහට කපා ගන්න. ඊළඟට අපි මෙදිරි දෙකට නමාගත්ත බේකන් එකට මාළු මිරිස් කරල් කපාගත්ත පෙත්තයි ඉස්සයි තියලා මෙහෙම රැප් කරගන්න ඕනේ. ඉස්සගේ වලිගය උඩ අතට එන විදිහට අපි මේ දෙක සම්බන්ධ කරන්නේ ටූත් පික් එකක්. මේ විදිහට අපි ටූත් පික් එක ගහගත්තට පස්සේ pan එක රත් වුණාට පස්සේ අපි මේ ටික fry කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට cook වුණාට පස්සේ අපිට පුළුවන් pan එකෙන් එළියට ගන්න. ඉතින් මේ විදිහට අපි ලිපෙන් බාගත්තට පස්සේ අපිට ඒකේ ඩිසයින් එකක් දාගෙන සෝස්. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ අපිට මේක ඇපටයිසර් එකක් විදිහට පිළිගන්නවන්න පුළුවන්.